තෙවින දෙවින සිත දහම් සිසිලසින් සුවපත් කරගන්න පන්සිල් හැන්දෑවට එන්න. පන්සිල් හැන්දෑව සතියේ දිනවල රාත්‍රී 9 සිට 10 දක්වා. අද සිරස FM පන්සිල් හැන්දෑවට වැඩම කළේ පූජ්‍ය ලේනව මංගල ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. ස්වාමින් වහන්සේ අද අපි සාකච්ඡා කරන්නේ විනය නීතිය පිළිබඳව, විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අරඹයා පනවා තිබෙන මේ විනය නීතීන් සම්බන්ධව. ස්වාමින් වහන්සේ, මේ විනය නීතීන් පැනවීම අපේ මහා කරුණිකයාණන් වහන්සේ විසින් සිදු කරන්නේ අපවැනි ගිහි පාර්ශවය පිළිබඳවත් විශේෂයෙන් සැලකිලිමත් වෙලාද ස්වාමින් වහන්සේ? ඔව් ශාලිකා මහත්මිය, අපේ ත්‍රිපිටකයේ තියෙන කරුණු කීපයක් ඒ තමයි ආශ්‍රය නිශ්‍රය කරද්දී භයානක වස්තු. එහෙමයි. එක්කෙනෙක් තමයි මේ රාජකුමරු. එහෙමයි. එයා පලිගන්න පුළුවන් මේ රජ වෙච්ච දවසක සර්පයා, ගින්න, භික්ෂුව. ඒ හතර ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ශාලිකා මහත්මිය නැවත දැනුම් දෙනවා, මහණෙනි, මේ රජ්ජුරුවන්ගේ බය, මේ ගින්නේ බය, සර්ප බය මෙලොවට විතරයි. මේ පැවිද්දගේ බය පරලොවට පවා එක්කාසු වෙලා තියෙනවා. ඒ නිසා මේ පැවිද්ද කෙරෙහි පවිතන විදිය අමුතුම විදියක් වෙන්න ඕනා කියන එක දේශනා කරා. ශාලිකා මහත්මිය, මේ විනය පිටකේ භික්ෂූන් වහන්සේ ආරක්ෂා යන වගේම ගිහි ඇත්තොත් රකින විදියට ශික්ෂා පදවලින් ගණිතොත් එහෙම 9,180 කෝටි 50,36,000 පමණ ශික්ෂා පද තියෙනවා. එහෙමයි. කෝටිය සංවර සීලය කියලා ඔයත් අහලා ඇති. ඒ කෝටිය සංවර සීලය කියන්නේ කෙටි කරලා. ඉතින් මේ ගිහි පිරිස අතරින් වෙන වැරදි වළක්වන්න දැන් හිතන්න, ගින්නට පුළුන් එක්ක වුණොත් එහෙම මේ ඇවිලෙනවා. ඒ වගේ පැවිද්දට බොහොම භයානකම වස්තුව තමයි ස්ත්‍රී ආත්ම භාවය, නැත්නම් කාන්තාව. ඒ කාන්තාව සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ පනවලා තියෙන ශික්ෂා පද, මහණෙනි, මේ කාන්තාවක් තනියෙන් සම්මුඛ වුණොත් ධර්ම දේශනා පවත්වන්න එපා කියලා. ඒකට හේතුව තමයි මේ ඒ චෝදනාව ගේන්නේ ශාලිකා මාත්මිය, මේ විසාකාව. එහෙමයි. ඒ විසාකාව ගේන හේතුව තමයි එක තැනකදී ඒ හිමියා මල කතක් ළඟට ගිහිල්ලා සමීපව උදායි කියලා ස්වාමීන් වහන්සේ නමක් ධර්ම දේශනා පවත්වනවා. ඊට පස්සේ ඒ අම්මා හිතනවා මේ දුවගේ හොර සැමියාද කියලා. ඊට පස්සේ දවසක මේ අම්මා ළඟට ගිහිල්ලා ඒ වගේ පටිච්චන්න වෙච්ච වෙහිච්ච තැනක මේ ධර්ම දේශනාව පවත්වනවා. වැරදි චේතනාවක් නෙවෙයි. ඒ ධර්ම දේශනාව ඉදිරියේ දුව හිතනවා මේ අම්මගේ හොර සැමියාද කියලා. ඊට පස්සේ මේ දුවයි යේලි දෙන්න එක්කාසු වෙලා අර උදායි ස්වාමීන් වහන්සේ දොස් කියන්නේ දුනා, භික්ෂුන් වහන්සේලා කෙසේ නම් අඹ සැමියෝ වගේ කතා කරයිද, වැහිච්ච තැන්වල කතා කරයිද කියලා බනින්නේ දුනා. ඉතින් ඒ වගේ තැන්වල බුදුරජාණන් වහන්සේ විනය ශික්ෂා පනවද්දී දැනුම් දෙන මහණෙනි, මේක මේ නොපැහැදිච්ච අයගේ නොපැහැදීම පිණිස, පැහැදුන අයගේ අප්‍රසාදය පිණිස, ඒ නොපැහැදුන අයගේ අප්‍රසාදය තවත් වැඩි කිරීම පිණිස හේතු වෙනවා. ඒ නිසා මේක මෙලෙස උදෙසන්න කියලා තමයි ඒ ශික්ෂාව පනවන්නේ. එතනදී බුදුරජාණන් වහන්සේ දැනුම් දුනා මේ රහස් වැඩකට සුදුසු හැංගිච්ච තැනක ඉඳගෙන සාකච්ඡා කරන්න හොඳ නැහැ. ඒක එතකොට සාකච්ඡා කරොත් දුෂ්කෘත්‍යයක් වෙනවා. එතකොට දැන් මේක දන්න කාන්තා පාර්ශ්ව අය එලි මහනක භික්ෂුන් වහන්සේ සමග සාකච්ඡා කරද්දී මුවා වෙන්න තියෙන තැනක නෙවෙයි, එලි මහනක. ඉතින් ඒ විනය දන්නවා නම් සාකච්ඡා කරනවා. ඊට පස්සේ විසාකාවත් ওই වගේම සිද්ධියක් උදායි ස්වාමීන් වහන්සේට දැනුම් දුන්නා. ස්වාමීනි, මම ඔබ වහන්සේට චෝදනා කරන්නේ නැහැ. නමුත් මෙතනදී වහන්සේ මහනකමට හානියක් වෙන්න පුළුවන්. ඉතින් ඒකේ විසාකාවට දොස් කියන උදායි ස්වාමීන් වහන්සේ මේ තැනැත්තිය මොකෝ මේ මෙච්චර මේ ලොකුවට උඩ ගහගෙන ඉන්නේ කියලා එහෙම දොස් කියනවා. එහෙමයි. ඊට පස්සේ ඒක බුදුරජාණන් වහන්සේ ළඟට ඒ පණිවිඩය යනවා. බුදුරජාණන් වහන්සේ ශික්ෂාවක් පැනවනවා. යෝපන භික්ඛු සද්ධිහිය වචසා උපාසකා දිස්සා තින්නම් ධම්මානම් අනචර අන්නතරේන වදෙයි. ඒ කියන සද්ධිහිය වචසා උපාසකා සද්දැහැති, ඒ කියන සෝවාන් වෙච්ච ඇදහි යුතු වචන ඇති උපාසිකාවක් මෙහෙම චෝදනාවක් කළොත් අනිවාර්යෙන් අහන්න ඕන සංඝයා ඉදිරියේ. ඒ අහලා ඒ භික්ෂුව පිළිගත්තොත් පමණක් මේ ඒ චෝදනාව අනුයෝගයට නංවන්න ඕන. ඒ කියන්නේ මේ කාරණා වැදගත් වෙනවා ශාලිකා මාත්මිය. අද ඔය චෝදනා කරද්දී සමහර ඇත්තෝ හේතු ප්‍රත්‍ය නැතුව චෝදනා කරනවා. ඉතින් මේකෙදී අපි චෝදනාවක් කරද්දී ඒ භික්ෂුවට හේතුවක් ඇතුව ප්‍රත්‍යක් ඇතුව තමන් ඇහැට දැකලම චෝදනා කරන්න ඕනේ. එතන ඒ සද්දෙහි වචසාය කියන සෝහාන් කෙනෙක් චෝදනා කරත් ඒකේ භික්ෂුව පිළිගන්න. ඒ පිළිගත්තේ නැතිනම් ඒක වැරද්දක් නෑ කියනවා. එතකොට සෝවාන් නොවිච්ච කෙනෙක් ඒ චෝදනා කරන්නේ බොහොම පරිස්සම් වෙන්න ඕනේ. ඒ චෝදනාව කරන්නවා නම් චෝදනා කරන්න ඕනේ, මේ චෝදනාව කරන්න ඕනේ භික්ෂුව නැගිට්ටවන්න ඕන, මේ භික්ෂුවගේ සිල් පිරිසුදු කරලා දෙන්න ඕන, මේ භික්ෂුව ශාසනය රකින්න ඕනා කියන චේතනාවෙන් තමයි එහෙම චෝදනාවක් කරන්න ඕනේ. එහෙමයි ස්වාමිනාංශ. දැන් අපි තවදුරටත් මේ පිළිබඳව සාකච්ඡා කරොත්
දැන් අපි ධර්මය පිළිබඳව කලින් වතාවේ සාකච්ඡා කළා. දැන් අපි දන්නවා මේ සමාජයේ අනන්තවත්ව ධර්මයේ විකෘති කිරීම සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය, උන්වහන්සේගේ යම් යම් ජීවිතයේ සුවිශේෂ කාරණා, ලංකාව ආශ්‍රිතව මූලික කොටගෙන සිද්ධ වුණා කියන වැරදි ධර්මය මිනිසුන් අතරට යනවා. මෙහි තියෙන ඵල විපාක ගැනත් අපි සාකච්ඡා කරොත් වටිනවා ස්වාමීන් වහන්ස. මොකද මිනිසුන් ධර්මය අධර්මය තෝරාගත නොහැකි පසුබිමකටපත් වෙලා. මෙමෙනි පසුබිමක්තර ස්වාමීන් වහන්ස අපිට කුමක්ද පැහැදිලි කරන්න පුළුවන්? ඕ ශාලිකා මහත්මිය, මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචන විකෘති කරොත් ඒ විකෘතිතාවය තුළ වෙනම ඒ භික්ෂුන් වහන්සේලාට ඇවත් වෙනවා. ඇවත් කියන වැරදි වෙනවා. මේ විනය උල්ලංඝනය කිරීමක් තමයි එතන සිද්ධ වෙන්නේ. සාන්තනායක බුදුරජාණන් වහන්සේ මේ උප්පත්තිය සිද්ධ කරගත්ත ස්ථානය ගැන නැත්තම් මේ පිරුණම් පාප ස්ථානය ගැන අද මේ ලංකාවේ කියන කිඹුල් වත කියන්නේ මේ ලංකාවේ හැඩේ කිඹුලි පුදිය ගත්ත ක්‍රමය වන්නිය කියන්නේ බුදුරජාණන් වහන්සේ වන්නිය පොත්ත තිබ්බා කියනවා. ඉතින් ওই වගේ මේ ලංකාවේ තමයි සාන්තිනායක බුදුරජාණන් වහන්සේ ඉපදුනේ කියලා මෙන්න මේ විදිහේ යම් ප්‍රලාප හේතු ප්‍රත්‍ය නැති කරුණු ගෙනහැර දක්වනවා. හැබැයි මේ විනය පිටකේ පුරාවට පවතින ශාලිකා මහත්මිය ඒ ඉන්දියාවේ සංස්කෘතිය එහෙමයි. තෘණදාසීන්, එතකොට තපෝදා නදිය, ඊට පස්සේ එතන ඉඳලා මේ වස්සසුබ ස්වභාවයේ මේ මිනිස්සුන්ගේ දැන් ඇත්තටම ශාලිකා මහත්මිය අපි උදේට මේ බත් කෑවාට ඉන්දියාවේ අතීතයේ උදේට කැඳ ටිකක් බීලා තියෙන්නේ. ඒ කැඳ ටිකක් තමයි ලැබිලා තියෙන්නේ. දවල් තමයි ආහාර පිසලා තියෙන උදේ ඇත්තු ඒ ජීවන රටාව. එතකොට මිච්චීවරේ මේ උතුරු සළුව අදටත් ඉන්දියාවේ වස්ත්‍ර පංජාබ් කියලා ඇඟ හරහා දාන වස්ත්‍රයක් තියෙනවා. ඒ වගේ වස්ත්‍ර, එතකොට ගැල් වාහනවල ස්වභාවයේ ඒ පැවතපු ස්වභාවයේ මේ ලක්ෂණ විනය පිටකේ පුරාවට අදටත් ඉන්දියාවට ගියපුවම ඒ ඇත්තන්ගේ ස්වභාවයන්, ඒ රූක්ෂ ප්‍රතිපත්ති වලට, ඒ හිමාලයට තියෙන ඇල්ම, හිමාලය අරමුණු කරගෙන දේශනා කරපුවා. ඇයි හිමාලය කියන්නේ? ඒ පංචමහා ගංගාවෝ, ඒවා උප්පත්ති ස්ථාන, ඒ වගේ ආශ්‍රය නිශ්‍රය සිද්ධවීම. දැන් ශාලිකා මහත්මිය, මේ හිමාලයේ මුදුනෙම තියෙන පංචමහා විල්, ඔය විලෙන් මන්දාරම කියනවා මේ වලාකුළු එක්කාසු වෙලා. ඉතින් ඒකේ සිව් දිසාවට ජලය වැක්කලා යනවා ජල පහරවල් හතරක්. ඒ අතර එක ජල පහරක් තමයි මේ ජම්බුද්දීපය හරහා ගමන් කරන්නේ. ඒක මේ ගලකට වැදිලා අහසට විසිවෙනවා. අහසට විසිවලා කිලෝමීටර් ගාණක් අහසෙන් යනවා. ඒක අහලා ඇතුව අහස් ගංගාව කියලා. අහස් ගංග කියන්නේ අන්න ඒකට. එතන පස්සේ ඒක මහපොළොවට වැටලා මහපොළොව යට මේ මහී ගංගා කියලා හඳුන්වන්නේ. මහපොළොව යටින් ගමන් කරනවා. යටින් ගමන් කළා මේ ඇඟිලි පහක ස්වරූපයෙන් පස්පොළකින් මතු වෙනවා. ඒක තමයි සරබූ, මහී, අච්චරවතී, ගංගා ආදී වශයෙන් බෙදලා යන්නේ. ඉතින් ඒකේ බුදුරජාණන් වහන්සේ මේ කවුඩන්ට පීමට සමර්ථ මුදුනින් ගියා වූ ජල සහිත මේ අච්චරවතී නදිය කියලා මේ විනය පිටකේ ඒක තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ ජාත භූමිය වෙනස් කරොත් විනය නීති ගණනාවක් උල්ලංඝනය වෙනවා. ඒ කියන්නේ දැන් ඇත්තටම ශාලිකා මහත්මිය ප්‍රත්‍යන්ත දේශයක නාන්න තියෙන්නේ අඩ මාසයකට සැරයක්. එහෙමයි. ඒ කියන්නේ මේ ලංකාවේ අපිට නාන්න තියෙන්නේ ශික්ෂාව තියෙන්නේ මේ දින 14කට සැරයක්. හැබැයි මේ ජම්බුද්දීපයේ බුදුරජාණන් වහන්සේ වැඩිටපු ජේතවනාරාමේ ඒ ප්‍රදේශයේ නාන්න තියෙන්නේ ප්‍රත්‍යන්ත දේශයේ අපි ඉන්නවා නම් දැන් ඔය දැන් ශාලිකා මහත්මිය මධ්‍ය දේශයේ බුදුරජාණන් වහන්සේ ඉපදිච්ච ඒ බුදු වෙච්චේ මධ්‍ය දේශයේ මේ ඔය පිහිටලා තියෙන පරන්ත කියන ඒ රාජ්‍යයේ එහෙම මේ මිතිලාව ඔය පැත්තෙන් වටවෙච්චේ භූමිය තුල භික්ෂුන් වහන්සේට නාන්න තියෙන්නේ අඩ මාසයකට සැරයක්. එහෙමයි. ඒකට හේතුව තමයි මේ චබ්බග්ගේ භික්ෂුන් වහන්සේ නාන්න ගිහිල්ලා කොසල මහරජුරෝ බලානිද්දැද්දි අච්චිරවතී නදී හරක් පැදලා රෑ වෙලා ඊට පස්සේ හකුරු මුලක් දුන්නා මේක බුදුරජාණන් වහන්සේට පූජා කරන්න කියලා. බලන්නේ ප්‍රශ්න විසඳපු විදිහ. මේ රජුරෝ කිව්වේ නෑ මේ නාන්න බැරුණා මෙහෙම මේ හාඳුරු ඇවිල්ලා කියලා. ඒ හකුරු මුල දෙද්දී අහනවා කාගෙන්ද කියලා කොසල මහරජුරුවන්ගේ. බලන්නේ කොසල මහරජුරු කොහෙන්ද සම්මුඛ වුණේ විස්තරේ කියන මේ හවස මේ නාලෙද්දි. එතකොට එච්චර වෙනකන් නෑ. ඔද කීයටද ගියේ? ඔන්න ඒ ප්‍රත්‍ය පිදලා මහණෙනි නාන්න එපා මෙහෙම කියලා. ඊට පස්සේ නාන්න පුළුවන් පරිලාහ සමය, වාත වෘත්ති සමය, අද්දාන ගමන පටිපන්න සමය, නැත්තම් දාඩිය දාන කාලයක. එතකොට වාතය කැළඹිලා දූවිලි අවුස්සන කාලයක. ඒක අද මෙහෙ නෑ ශාලිකා මාත්මිය. දැන් අපි ඉන්දියාවට ගිහලා පාත්තරේ පියන වහගෙන ඉඳන්දි
ඒ පාත්‍රයේ අස්සට දූවිලි වැටිලා. ඒ කියන්නේ ඉන්දියාවේ තියෙන චූටි කුඩු දූවිල්ල. එහෙමයි. එතකොට මේ ඒකේ එන සීතල. ඒ සීතල මේ පපුවේ තියෙන ඇස්වල තියෙන තෙත ගතිය පවා ඒ සීතලෙන් උරා ගන්නවා. දැන් මේ නුවරඑළියේ තියෙන සීතල නෙවෙයි ඉන්දියාවේ මේ පැත්තේ තියෙන සීතල. ඒ කියන්නේ කර්කශක ස්වභාවයක් තියෙන. වේලිච්ච සීතලක්. ඇහි පියාට පවා මේ ඇස්පිල්ලම් ගැසීම පවා වේලෙන යනවා. එතකොට ශාලිකා මහත්මිය අපට ඒ විනය අනුව ගියොත් එහෙම අපට නාන වෙන්නේ දින 14කට සැරයක්. හැබැයි ප්‍රත්‍යන්ත දේශයක එහෙම මේ බලපෑමක් නැහැ. ප්‍රත්‍යන්ත දේශේ ඕනම වෙලාවක නාන්න පුළුවන්. ඕනම විදිහකට නාන්න පුළුවන්. ඉතින් මේ වගේ මේ විනය දේශ බලන්නේ විනය පිටකයෙන් ඒවා විසඳ ගන්න පුළුවන්. මේ කොහොමද ඒ භික්ෂුනාසල පැවතිච්ච විදිය? එතකොට ඔය කැවිලි පෙවිලි රොටි හදපු විදිය, ඒවා පවතින විදිය, මෙන්න මේ කරුණු ඒ සංස්කෘතියත් එක්ක ගැලපෙලා යනවා. ඒ සංස්කෘතිය මේ ලංකාව සංස්කෘතියට වඩා ගොඩාක් වෙනස්. හොඳයි ස්වාමීන් වහන්ස, අපට එහෙමනම් අද දවසේදී මෙම සාකච්ඡාව හමාර කරන්නට අවසර දෙන්න. මා ඔබට පැහැදිලි කරනවා හෙට දවසේදී අපි මේ විනය නීතිය සම්බන්ධව, නැත්තම් විනය පිටකයේ සම්බන්ධ ඔබට අදාළ වන කරුණු, ඔබේ ජීවිතයට අදාළ වන කරුණු අපි එකින් එක සතිය පුරාවට අපේ ස්වාමීන් වහන්සේ සමග සාකච්ඡා කරමු. ඔබට නිරවුල් ජීවිතයක් ගත කරන්න, සංසුන් මනසකින් ජීවිතය සකස් කරගන මේ කාරණා ඉවහල් වේවි. අපි අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට අනන්ත වූ බුදුගුණ බලයෙන් නිදුක් නිරෝගී භාවය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරමු. ඉඹුල්ගස් සෝවිත රදා වඩුන්න චිත්ත විවේකාශ්‍රමාධිපති ලේනව මංගල ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ සිරස FM පන්සිල් හැන්දෑවට වැඩම කළේ. මුණ ගැහෙමු හෙට දවසේදී. තෙරුවන් සරණයි. දෙවින දෙවින සිත දහම් සිසිලසින් සුවපත් කරගන්න පන්සිල් හැන්දෑවට එන්න. පන්සිල් හැන්දෑව සතියේ දිනවල රාත්‍රී 9 සිට 10 දක්වා.